කලින් වතාවේ තෝ ඒ චන්ද ටික ඔබතුමා වලට ලැබුණා උතුරු පළාතේ මේ සජිත් මහත්තයට ලැබුණ චන්ද ටික දැන් මේ වතාවෙත් ඒ චන්ද ටික ලැබුණා දැන් ඔබතු මේ පාර්ලිමේන්තු මැතිවරණයේ මේ කණ්ඩායම් දෙකට බෙදෙන්න දෙන්නේ ලැබිච්ච සිලින්ඩරේ නියෝජනය කරමින් ඒ පාක්ෂිකයෙන් අහන ඒ ක්‍රියාකාරීන් ඉන්නහන මොකද්ද ඔවුන්ගේ නායකයාගේ වුමනාවලා තිබුණේ මම මගේ පැහැදිලිම් දෙකේ දෙනවල කිව්වා 100% පුළුවන් මුණ එකම දේ තමයි බෙදී. ඔබ දන්නවා සයිත් මහත්මයාගේ පරාජය. ඒක පුළුවන් මුණ. හැබැයි ඔබතුමා පරාජය වුණාට පස්සේ මේ කියන්නේ හිටපු ජනාධිපති කියන්නේ රණී මහත්තයා ඡන්දෙට කලිනුත් කිව්වා සජිත්ට දෙන ඡන්දය අනුරට දෙනවා වගේ. ඒක නේ ඔක්කොම මට දෙන්නේ. හැබැයි ඒක දුන්නා නම් ඒ තමයි ජනාධිපතිට. ඒ වෙලාවෙත් වේදිකාවේ නිරෝල කිව්වනේ මේක මේ මේ ගනද පැහැදිලි අපේ කතිකාව අපේ වේදිකාව සම්බන්ධයෙන් ඔබතුමාගේ අභිලාෂම නැද අනුර කුමාර නිසානායක මහත්තයාට මේ කඳුර දෙකේ යම් බෙදීමක් තිබුණ නිසා වාසි වුණා. මොකටම පේනවා ඉතින් ඒක ජයග්‍රහණයක්වත් නෙවෙයි. ඒක පැත්තෙන් බලනකොට මේ ගණන් ඕන කෙනෙකුට ගණිතය දන්න කෙනෙකුට ගණන් හතරක් බැලුවා. හිතන්න පුළුවන් සජිත් ප්‍රේමදාස මහත්තයාට ඇත්තටම ජයග්‍රහණයක් තිබුණා. ඒකට කියනවා දඩමස් ගෙනියනකොට ස්මෝක් බැත් එක වගේ තියෙනවා. ජනප්‍රිය ධාරාවේ පැරණි සාම්ප්‍රදායික දේශපාලන පක්ෂ සියල්ලම ශ්‍රී විල පක්ෂපාත පත් කරා. ඒක තමයි දක්ෂතාව. අනුහත වෙලාවක නෑ ඒක තමයි කියන්නේ සාම්ප්‍රදායික දේශපාලන වෙනස් වෙන උන තරුණයෝ ඉන්නේ අලුත් දේශපාලනයක් කියලා. විශ්‍රාම ගිහිල්ලා ඒ තරුණයට ඒක දෙන්න ඕනේ. අපි පැහැදිලි කිරීමෙන් ඉතාම නෝල් ඔබට කිව්වා මේ මෙතන ප්‍රතිඵලයේ ඇතුළෙන් මේක විච්ඡේදනය කළා. හරස්කමක් කරන් බලන්න ප්‍රධානම පේන්නේ මොකද්ද? සාම්ප්‍රදායික දේශපාලන සියල්ල පැත්තකට දාලා වසර 4ක් පැරණි දේශපාලන පක්ෂ දෙකක් රටේ ජනප්‍රිය දේශපාලන දනවන්ට එක කරපත් වෙනවා. මේක ඇතුළේ තියෙන දේශපාලන පරිදි කියන්නේ මයි වෘත්ති සගය මම කියන්නේ අධක්ෂණය කියන්නේ ජාතික ආණ්ඩුවකට ඇතුළත් වෙනවද? මෙහෙමයි ජාතික ආණ්ඩුවක් පිහිටවන්න කියලා ඕනේ. අපි විපක්ෂයේ ඉන්නකොට ආර්ථික අර්බුදයෙන් පසුව ගෝඨාභය රාජපක්ෂ මහත්තයා ගියාට පස්සේ රනිල් වික්‍රමසිංහ මහත්තයා ගත්තට පස්සේ එම ආණ්ඩුවට අපිට ආරාධනා කරා ඇමතිකම් අරගෙන ආණ්ඩුවට එන්න කියලා. අපිට එහෙම ඕමනාවක් තිබුණ නැහැ. විපක්ෂයේ ඉඳගෙන අපේ කාර්යභාරය ජාතික කාර්යභාරය හරියට කරා. අවශ්‍ය තැන්වල රජයට සහාය දුන්නා. අපි විශ්වාස කරනවා මේ මැතිවර එන මැතිවරණයේදී සති ප්‍රේමදාස මැතිව අගමැති හැටියටපත් වෙන්න පුළුවන්. අපිට ඒ බෞතරේ ගන්න පුළුවන්. අපි ඡන්ද පදරමක් තියෙනවා. මේ වෙලාවේදී අනිවාර්යයෙන්ම අපි අර රනිල් වික්‍රමසිංහ මහත්තයා වැල් පාර්ලිමෙන් අර දරුවා ගෙනල්ලා අnder කුමාර නිසානායක මහත්තයාට දරුවා බාර දුන්නා. තාම වැල් පාර්ලිමේ ඉන්නවා කිව්වේ. අපටත් ඕනේ මේ වැල් පාර්ලිමෙන් ගොඩ යන්න. ඔතනින් ඉර වෙන්න නෙවෙයි. ඒ නිසා දරුවා ගොඩ ගන්න අපි මේ වගකීම ජාතික වගකීමක් හැටියට කරනවා. ඒක ජාතික ආණ්ඩුවක් කියලා බා හිතන්නත් පුළුවන් අපේ. හැබැයි අපි ආණ්ඩුවක් හැටියට ඒ කාර්යභාරය ඉටු කරන්නට ජනාධිපතිවරයාට අපි උපරිම සහාය දෙන්න බැඳී සිටිනවා. දැන් ඔබතුමා අගමැති වෙනවා අනුපාර මහත්තයා ජනාධිපති. එතකොට කෙලින්ම වුණු වටයක් ඇද දෙනවා දරුවා දෙපැත්තට අදින්න වෙනවා. නෑ එහෙම වුණ නෑ. අපි මේ රටේ දේශපාලන සංස්කෘතිය
වෙනස් විය යුතුයි. අපි විවිධ පක්ෂල වෙන්න පුළුවන්. ඡන්දවල බැන ගන්න පුළුවන්. අපේ චින්තන වෙනුවෙන් අපිට කතා කරන්න අයිතිය තියෙනවා. හැබැයි ඡන්දේ වුණාට පස්සෙ ඒ චින්තන වලින් අපි එක පොදු තැනකට ඇවිල්ලා රට කොට ගැනීම එකට වැඩ කරන්න පුරු හුරු වෙන්න ඕනේ. අපි ඒක පෞගිය පාර මේ රටේ ආර්ථික අර්බුදය නිර්මාණය වුණාට පස්සෙ අපිට සිද්ධ වුණා අපේ චින්තන වලට විරුද්ධ පෙනීටින ආයත් එක වැඩ කරන්න. හැබැයි රටේ ජාතික අරමුණ කරා. ඒ නිසා මම දකිනවා ජනතා විමුක්ති පෙරමුණ අද හිටපු තැනින් ගොඩාක් වෙනස් වෙලා තියෙනවා. ඔවුන් එදා ප්‍රතික්ෂේප කරපු ඒ චින්තනයෙන් වෙනස් වෙලා පොදු තැනකට ඇවිල්ලා තියෙනවා. IMF එකත් එක්ක යන්න තීරණය කරලා තියෙනවා. එතකොට ඒ වගේ මූල්‍ය ස්ථාවරත්වය ඇති කිරීම සඳහා අපි හිටපු ස්ථාවරයට ඇවිල්ලා අද අනුර කුමාර දිසානායක මහත්තයා කටයුතු කරන එක වෙනසක් නැහැ. එතකොට එතෙන්ට එතුමාට එන්න පුළුවන් නම් අපිට යම් දුරක් ගිහිල්ලා ඒකට වැඩ කරන්න පුළුවන්. මේ මෙතන අන්ත එක කාරණා ඉතා නිරවුල්. මේ හැම දිනම තහවුරු කරපේ ප්‍රධාන කාරණා එන බොටම් ලයින් එක කියලා ගත්තොත් අපි වර්චුවලි විදායක ජනාධිපති ධූරයේ ආරම්භයේ 982. මේ අවසාන ජනාධිපතිවරණය මේ ඉවත් නිමා වුණා විතරයි. ඉතිහාසය නැවත ගමන් කළ බලන්න. විදායක ජනාධිපති ධූරයට පාර්ලිමේන්තුවේ අති බහුතර බලය පැමිණිච්චි හැම වෙලාවෙම. ඒ පාලකයා ඒ පක්ෂය නිල්ද කොළද නිල් රතුද කියලා වැඩසක් නැහැ. පාර්ලිමේන්තුවේ අසීමිත බලයක් විදායක ජනාධිපති ධූරයත් කියන දෙක එකතු වීම ඇතුලේ අති විශාල විනාශයක් ලඟා කර දෙන රට. දේශපාලන විනාශයක්, සමාජ විනාශයක්, ආර්ථික විනාශයක්. දැන් ඒ අනතුර ඇති කරගන්න එපා කියලා කියන එක තමයි රජිත් මන්දබණ්ඩාර මහත්මයාගේ ඉඳලා මේ හැමදේම මම දාන්නේ. Thank you.